සමිඳුර ප්‍රශංසා සුන්දර වූ සඳුදා දවසක්. ඉතින් මම විශ්වාස කරනවා උන්වහන්සේගේ මහා අභිමුඛය ඔබ ඊයේ දවසේ අත්දැකලා ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ඔබගේ ජීවිත බලවත් කරලා ඔබගේ ජීවිත සහ ඔබගේ පවුල් ඔබගේ තීරණ ඔබ ස්වාමීන් වහන්සේ තුළ ආශිර්වාද කරගන්න ඇති කියලා. ඉතින් මුලින්ම ස්තුතියි අද දවසේ ස්වාමීන් වහන්සේ යහපත් කරුණාවෙන් යුතුව අද අපිට නැගරින උන්වහන්සේගේ ස්වර්ගීය දීමනාව වන හුස්ම අපිට දුන්න නිසා. හොඳයි ස්වාමීන් වහන්සේගේ හදවතට අපි ඉබ්බිකම් කරමු. කොහොමද නේද කිතුණු වගේ මිනුම් දණ්ඩ ස්වාමීන් වහන්සේ වස වැබල්න සහ ඔහු පිළිබඳ තරාතිරම බලන මිනුම් දණ්ඩ තමයි ශුද්ධෝ බයිබලේ. ඉතින් පුංචි බයිබලේ මොකද්ද මේ පුංචි බයිබලේ කියන්නේ? යෙසායා පොත නේද? පොත් 66ක් තියෙනවා බයිබලෙත්, පොත් 66යි, යෙසායත් පරිච්ඡේද 66ක් තියෙනවා. අපි ඒ නිසා එකට කියනවා පුංචි බයිබලයක් කියලා එකක්. හා ඉතින් යෙසායා 63 වෙනි පරිච්ඡේදේ 9 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. ඔවුන්ගේ සියලු දුක්වලදී උන්වහන්සේ දුක් වූසේක. උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැලවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයනුත් දයාවනුත් ඔවුන් මුදා පුරාණයේ සියලුම දවස්වල මෙන් උසුලාගෙන ගියසේක. ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක් වූසේක. අපේ වේදනාවල් උන්වහන්සේ අසා දැනගන්න දෙවි කෙනෙක් නෙවෙයි. අපේ වේදනාවල් කවුරු හරි කාගෙන් හරි කියලා උන්වහන්සේට ආරංචි වෙන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ එය විඳ දැනගත් දෙවි කෙනෙක්. ආමෙන්. එන් උන්වහන්සේ එය විඳ සහ දැනගත් දෙවි කෙනෙක්. උන්වහන්සේගේ දරුවෝ දුක් වේදනා විඳිද්දී උන්වහන්සේ ස්වර්ගයේ දූතයන් මැද සිටියත් උන්වහන්සේ වේදනා විඳිනවලු පේනවද? මාර්තා අඬද්දී එදා ජේසුත් ඇඬුවේ ඒකයි. මතක ඇති නේද? ඉතින් දෙවියන් වහන්සේව අදහන කෙනෙක් ඇත්නම් මම ඔබට කියනවා මේ උදෑසන ඔබේ වේදනාව උන්වහන්සේ දන්නවා කියලා. ඔබගේ වේදනාව උන්වහන්සේට දැනෙනවා කියලා ඔබ විශ්වාස කරන්න. ඔබට මතක ඇති නේද ශත්‍රක් මේෂත් ආබෙත් නෙගෝගේ ගින්න 7 ගුණයකින් වැඩි වෙද්දී උන්වහන්සේ මොකද කළේ? ඒක බලාගෙන හිටියද? කරන දෙයක් නැහැ කිව්වද? නැහැ. ඒ ගින්න මැදම උන්වහන්සේත් සිටියා. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රේමය. ආමෙන්. අපි වේදනාවෙන් ඉද්දී උන්වහන්සේ ඒ හැම තැනකදීම අප සමග සිටිනවා. අපේ වේදනාව, අපේ අරගලය, අපේ ප්‍රශ්නයේදී උන්වහන්සේ තව කෙනෙක් ලවා ඒක දැනගෙන ක්‍රියාත්මක වෙන දෙවි කෙනෙක් නෙවෙයි. නමුත් සමහර විට අපේ වේදනාව තව කෙනෙක්ට අපි කියලා තේරුම් කරත් ඒගොල්ලෝ උත්සාහ ගන්න නැහැ නේද? ඒගොල්ලන්ට තේරෙන්නේත් නැහැ, තේරුම් ගන්න උත්සාහ කරන්නේත් නැහැ. හැබැයි මෙතන කියනවා ඔවුන්ගේ සියලු දුක්වලදී උන්වහන්සේ දුක් වූසේක කියලා. අපිට නෙවෙනි දෙවි කෙනෙක් නිසා මම දැන් වහන්සේට ගෞරවය කරන සුදු කරනවා. අපේ වේදනාව දැනෙන, අපේ වේදනාව දරාගන්න, දවස්පතා උසුලන ස්වාමීන් වහන්සේ. ඒකයි කියන්නේ වෙහෙස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න කියලා. මේ දවස් ටිකේ මොයේ වචනේ කිව්වා? ඒස ලොකු අභිරහසක් මේ උදෑසන ඔබටයි මටයි ස්වාමීන් වහන්සේ කතා කරනවා. අද කෙනෙක් වේදනාවෙන් ඉන්නවා නම් ඔබ දන්නේ මම තනි වෙලා මගේ දේ කවුරුත් දන්නේ නැහැ, කාටත් මාව පේන්නේ නැහැ කියලා නැහැ. ඔවුන්ගේ සියලු දුක්වලදී උන්වහන්සේ දුක් වූසේක කියලා කියනවා. එනස ඔබගේ දුකේදී උන්වහන්සේ ඒ මාර්ත අඬද්දී උන්වහන්සේ ඇඬුවා වගේ ශත්‍රක් මේෂත්ගේ ගින්න මැද උන්වහන්සේ ඉන්දියා වගේ ඔබගේ දුකේදී, ඔබේ ගින්නේදී, ඔබේ කඳුලේදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඒක විශ්වාස කරන්න. දුක හඳුනන දෙවි කෙනෙක් තමයි ඔබටයි මටයි ඉන්නේ. ඒක මම කියනක ඔබ පිළිගනිද නැද දන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. ඔබට මට ඉන්නේ දුක හඳුනන දෙවි කෙනෙක්. අපි නැගිටමු, යාච්ඡා කරමු. ස්වාමිනේ ස්තුතිවන්ත වෙනවා මේ අනගි උතුම් ලස්සන උදෑසන නිසා. සතිය පළමු දවසේ අපිට අවශ්‍ය කරන ඔබ වහන්සේගේ ධෛර්ය, ශක්තිය, පිහිට උපකාරය, ස්වාමිනේ ශුද්ධාත්ම මැදිහත්කම දෙවතාවත අපර නිදහස් කරන නිසා ස්තුති. පියන්නේ බාර කරනවා අප ජීවිත බාරගත මැනව කතා කරන්නව මාවත් අසල කී කුරෙන් ඔසිලු සෙනගත් ඔබ වහන්සේගේ ආශිර්වාද මත දෑතර බාරයි. ජේසුනබගු තුමු නාමය නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. දහම් පාසල් ගුරුවරු අද සවස පහමාරට දේවස්ථානට පැමිණෙන කිතුවර්ණ දහම් පාසල් ගුරුවරු අද සවස පහමාරට දේවස්ථානට පැමිණෙන්නට පුංචි මිටින් එකක් තියෙනවා. ජිසු පිටයි, මමද සමීර. අපි හමු වෙමු දෑස 4 මාට යැලි ශ්‍රී වචනයත් එක්ක. එතෙක් ඔබට සුබ දවසක්.